සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා බොහොම සරලව මාකට් එක ටෙක්නිකලි ඇනලයිස් කරලා එන්ට්‍රි ගන්න, කන්ෆර්මේෂන් අරගෙන එන්ට්‍රි ගන්න ට්‍රේඩින් සෙටප් කීපයක් ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. ඉතින් මේකේ අපි කතා කරපු එක කී සෙටප් එකක් තමයි RSI එකයි 21 simple moving average එකයි උදව් කරගෙන ඩයිවර්ජන්ස් හරහා එන්ට්‍රි ගන්න එක. ඉතින් ඩයිවර්ජන්ස් වලට එන්ට්‍රි ගන්න එක කොයි වගේ accuracy එකකින් එන්ට්‍රි ගන්න පුළුවන්ද කියන එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මගේ CJ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ session එකේම part 2 එක විදිහට. මොකද ගොඩක් අයට තාම අපහසුයි මේක හරියටම identify කරගන්න, divergence එකක් කොහොමද බලන්නේ ඒ විස්තර ටික ගැන තාම නැවත නැවත කීප දෙනෙක්ම request කරලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා තව part 2 එකක් විදිහට වීඩියෝ එකක් කරන්න. එතකොට මේකේදී අපි කතා කරනවා RSI settings ටික, ඊට අමතරව 21 එකේ settings සහ මාකට් එකේ ඕගොල්ලන්ට දැන් මම කියලා දුන්නේ ඩයිවර්ජන්ස් වල කන්ෆර්මේෂන් එකක් අරගෙන එන්ට්‍රි ගන්න විදිහ. ඒතකොට ඒක ඇඩ්වාන්ස් විදිහට අපි කොහොමද බලන්නේ? හැබැයි එහෙම ඇඩ්වාන්ස් විදිහට බලනකොට හොඳට මතක තියාගන්න අපිට හැම තැනම එන්ට්‍රි නැහැ. දැන් ඔයාලට පේනවා මම මේ chart එකේ එන්ට්‍රි කීපයක් mark කරලා තියෙනවා. එතකොට chart එකේ අපිට එන්ට්‍රි එකක් නැතුව මාකට් එක move වෙලා තියෙනවා. ඒ වගේම ලොකු movement ගිහිල්ලා තියෙනවා. හැබැයි අපේ ට්‍රේඩින් සෙටප් එකට අදාළව එතන කන්ෆර්මේෂන් එකක් නැතිනම් එන්ට්‍රි එක ගන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ. මාකට් එක ඕනේ විදිහට මූව් වෙයි. ඔයාට කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් මම මේ කියලා දෙන්න යන ට්‍රේඩින් සෙටප් එකට අදාළව ඔයාට පුළුවන් ස්ටොප් ලොස් එකක් එක්ක ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න. හරි, එතකොට මේකේ වින් රේට් එක 65 75 අතර වගේ තියෙනවා. මේ වීඩියෝ එක දැන් බලලා සඳුදා ඉඳන්, ඒ කියන්නේ හෙට ඉඳන් ඔයා live market එකේ ට්‍රේඩ් කරන්න යන්න එපා. එහෙම කරනවා නම් මම මේ වීඩියෝ එකේ දාන එක කිසි තේරුමක් නැහැ. ඔයාලා කරන්න ඕනේ මුලින්ම මම මේ කියලා දෙන settings ටික ඔයාලගේ trading view එකේ හදාගෙන ඔයා back testing කරන්න මුලින්ම. අඩුම trade 100ක්වත් බලන්න back එකට ගිහිල්ලා විවිධ market වල gold එකට නම් මේක හොඳටම වැඩ කරනවා. බලන්න back testing result එකත් එක්ක ඔයා ඊළඟට plan කරන්න. සඳුදා ඉඳන් සතිය මේ නොවැම්බර් සතියෙම ඔයාට පුළුවන් ඩිමෝ account එකක ට්‍රේඩ් කරන්න live market එක බලලා. මොකද ඔයා back testing කරනවයි කියන එක වෙනම එකක්, ඩිමෝ account එකක ට්‍රේඩ් කරනවා live market එකේ කියන එක තව දෙයක්. ඔය result දෙකම එකතු කරලා මම මේ කියලා දෙන දේ ඔයාගේ strategy එකක් විදිහට develop කරගෙන ඔයාට පුළුවන් live market එකේ real money වලින් ට්‍රේඩ් කරන්න. එහෙනම් අපි වැඩි විස්තර කතා නොකර වීඩියෝ එකට යමු. ඔයා දැන් මේ වීඩියෝ එක බලන්නේ අලුතෙන්ම නම් ඔයාර ඩයිවර්ජන්ස් ගැන එක දෙක වීඩියෝ ටික මිස් වෙලා නම් තියෙන්නේ ඔයාට පුළුවන් YouTube එකේ චන්දන ජයතිලක කියලා සර්ච් කරන්න. හරි, ඔයා චන්දන ජයතිලක කියලා YouTube එකේ සර්ච් කරලා ඔයාට එනවා මගේ YouTube channel එක. ඉතින් මේ channel එකට ගිහිල්ලා ඔයාට කරන්න පුළුවන් මෙතන පහසුවෙන්ම මේක අඳුරගන්න videos කියන එකට ගිහිල්ලා මෙතන ඔයාට videos වල එනවා latest, popular, oldest කියලා. මෙතන popular කියන එක දෙන්න. එතකොට ඔයාලට මෙතන බලන්න පුළුවන් 30k බලපු මේ මාස 5කට කලින් දාපු RSI වලින් විතරක් ට්‍රේඩ් කරමු කියලා 5 minute scalping strategy එකක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකේ ඔයාලට divergence ගැන සහ RSI එකේ first setup එක විදිහට මම කියලා දෙන්න ඕනේ දේවල් ටික කියලා දීලා තියෙනවා. හරි,
එතකොට මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයාලට කෙලින්ම අපි මේ අද කතා කරන වීඩියෝ එක දිගටම මෙතන ඉඳන් කන්ටිනියු කරයි යන්න පුළුවන්. මේක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න කියන්නේ. එතකොට ඔයාට තව ඉන් ඩීටේල් මේක ගැන ලොකු අයිඩියා එකක් අරගන්න පුළුවන් වෙන නිසා. හරි, අපි මුලින්ම ආයෙ නැවත බලමු ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්න දැනටමත් ඩයිවර්ජන්ස් කියන්නේ මොකක්ද කියලා මම පොඩි හැඳින්වීමක් කරන්නම්. අපි මේ විදිහට ප්‍රයිස් ඇක්ෂන් එකේ මාකට් එක මූව වෙනවා කියලා හිතමුකෝ අප් එක. හරි, එතකොට ස්විම් පොයින්ට් හදාගෙන බෝලිෂ් මාකට් එක මෙහෙම අප් එකක් යනවා. එතකොට ඔයාලට පේනවා මෙතන මේ විදිහට යා කරොත් හයි පොයින්ට් එකක් විදිහට තමයි මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට තියෙන්නේ. හැබැයි ඔයිට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේට් එකේ අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් හැදෙනවායි කියලා. අපි මොමන්ටම් ඉන්ඩිකේට් එක මාක් කරන්න මේ ඩ්‍රොවින් ටූල් එක ගමු. හරි, එතකොට මෙන්න මේ විදිහේ දෙයක් හැදෙනවා RSI මොමන්ටම් ඉන්ඩිකේට් එකේ. හරි, දැන් එතකොට මෙතන පේනවා ඔයගොල්ලන්ට පැහැදිලිව ලෝ පොයින්ට් එකක් තමයි හදලා තියෙන්නේ. එතකොට මේ හයි පොයින්ට් එක මේක ලෝ පොයින්ට් එකක් විදිහට. ඒ කියන්නේ ප්‍රයිස් සෙක්ෂන් එකේ හය හයි හදලා තියෙනවා, මේකේ ලෝව හයි හදලා තියෙනවා. සරලම කතාව ඕක. එතකොට මේ වගේ වෙලාවකට අපි කියනවා ප්‍රයිස් සෙක්ෂන් එකේ එකක් RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එක එක දෙයක් පෙන්වනවා නම් මෙතනදී ඩයිවර්ජන්ස් එකක් තියෙනවායි කියලා. ඉතින් ওই කාරණාව අපි අර කලින් වීඩියෝ එකේ කතා කරා. එතකොට ওই ඩයිවර්ජන්ස් බලන්න අපි ඉන්ඩිකේටර් එකක් යූස් කරනවා. එතකොට RSI ඉන්ඩිකේටර් එකේ සෙටින්ග්ස් ටිකක් මම කියලම ඉන්නා. ඔයාලට ඒකට කරන්න පුළුවන් මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. ඉන්ඩිකේටර්ස් කියන එකට ගිහිල්ලා මෙතන ටයිප් කරන්න RSI කියලා. ඔය RSI කියලා ටයිප් කරාම රිලේටිව් ස්ට්‍රෙත් ඉන්ඩෙක්ස් කියලා මේ විදිහට RSI ඉන්ඩිකේටර් එක එනවා. හැබැයි ඒක ආවහම ඔයාලට මේ විදිහට නෙමෙයි බලන්න තියෙන්නේ. මේකේ පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. ඔයාට මේ ඉන්ඩිකේටර් සෙටප් එකම හදාගන්න RSI වල සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයා මුලින්ම ඉන්පුට්ස් වල බලන්න RSI length එක 5 කියන එක දාන්න. moving average type එක simple moving average දාලා moving average length එක 21 දාන්න. BBSTDDU කියන එක 2 කියන එක දෙන්න. එතකොට ඉන්පුට්ස් වල මෙන්න මේ ඩීටේල් ටික හදාගන්න. ඊට අමතරව ස්ටයිල් කියන එකට ඇවිල්ලා ඔයාට කරන්න පුළුවන් මෙතන RSI වල middle band කියන එකේ ටික් එක අයින් කරන්න. ඊට පස්සේ RSI upper band එකේ ඔයාට color එක red වලට දාන්න පුළුවන්. මෙතන ඔයාට ඇත්තේ dotted line කියන එක. ඒක line කියන එකට දාලා value එක 65 කියන එක දෙන්න. ඒ වගේම RSI එක lower band කියන එකේ color එක green color එක දාලා මෙතනත් ඔයා line කියන එක දීලා value එක 35 කියන එක දීලා okay කරන්න. එතකොට ඔයාටත් මේ විදිහටම RSI එක බලා ගන්න පුළුවන්. අපි මෙතනදී කතා කරන්න ඕනේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. අපි මෙතන 65 කියලා දාගත්ත රෙඩ් ලයින් එකෙන් උඩට මාකට් එක ආවොත්, ඒ කියන්නේ මාකට් එක කියලා මම අදහස් කරේ RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එක හරි 21 සිම්පල් මූවිං ඇවරේජ් එක හරි. හරි, දැන් මෙතන RSI එකේ තමයි මේ දම් පාට තියෙන්නේ. 21 සිම්පල් මූවිං ඇවරේජ් එක තමයි මම කළු පාට දාගෙන තියෙන්නේ. එතකොට මේක රතු පාට ලයින් එකෙන් උඩට ආවහම අපි කියනවා මාකට් එකේ ඉන්ඩිකේට් කරන්නේ දැන් overbought වෙච්ච ස්වභාවයක් කියලා. overbought කියන්නේ වැඩිපුර buy වෙලා. overbought වැඩිපුර buy. එතකොට අපි බලන්න ඕනේ overbought වෙච්ච වෙලාවක sell එකක් ගන්න. ඒකයි මම මේ කෑල්ල රතු පාටින් දාලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා රතු පාට line එකෙන් උඩ market එක තියෙනවයි කියන්නේ අපිට sell එකක් ගන්න පුළුවන් confirmation එක කියන දේ. හරි, ඒ වගේම අපි මෙතන 35 කියලා දාගත්ත මේ ලයින් එකෙන් පහළට මාකට් එක ආවම අපි කියනවා මාකට් එක oversold වෙලා කියලා. oversold කියන්නේ වැඩිපුර sell වෙලා. වැඩිපුර sell වුණාම වෙන්නේ මාකට් එක buy වෙන එක. ඔන්න ඔය concept එක පදනම් කරගෙන තමයි මේ strategy එක build up කරලා තියෙන්නේ. අපි මේ ගැන in detail අර කලින් video එකේ කතා කරා. එතකොට මෙතනින් එහාට මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. එතකොට මම දැන් ඕගොල්ලන්ට අද කතා කරන strategy එක ගැන කියලා දෙන්නම්. ඔයාලට කලිනුත් මේක ගැන මම කියලා දීලා තියෙනවා ඩයිවර්ජන්ස් ගැන. එතකොට මම අද කතා කරන්නේ ඔයාලට මතකයි අපි කලින් කතා කළේ මේ වගේ හයි පොයින්ට් දෙකක් එක්කනේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට හයි පොයින්ට් තුනක් එනකන් හෝල්ඩ් කරන් ඉන්න එන්ට්‍රියක් ගන්න නැතුව. මෙන්න මේ විදිහට. හරි. ස්විම් පොයින්ට් තුනක්. ඔන්න මාකට් එක තුන් පාරක් ටච් කරා. ඒ කියන්නේ දැන් මෙතන බෙයාරිස් ඩයිවර්ජන්ස් එක අපිට ගන්න පුළුවන් මේ හයි පොයින්ට් දෙකට. මම කියන්නේ හයි පොයින්ට් තුනකට ඩයිවර්ජන්ස් එක ගන්න. එතකොට ඩයිවර්ජන්ස් එකක් ඔයාට බෝලිෂ් පැත්තට ගන්න පුළුවන්, බෙයාරිෂ් පැත්තට ගන්න පුළුවන්. හැබැයි මේක මම ගන්න කියන්නේ හිඩන් ඩයිවර්ජන්ස් වලට නෙමේ, රෙගියුලර් බෝලිෂ් ඩයිවර්ජන්ස් වලට සහ රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් වලට විතරයි.
දැන් අපි බලමු regular bearish divergence එක ගැන මෙතන ඔන්න මේ විදිහට price action එකේ up එකක් තියෙනවා අපි මේකේ උදාහරණ වලින් ඔයාලට in detail මේක හරියට බලන්න පුළුවන් ඊට සාපේක්ෂව RSI momentum indicator එක මෙන්න මේ විදිහට point 3ක් හදනවා හරි එතකොට මේ දෙකම වෙන්න ඕනේ මේ දෙකම එක්ක ඔයාලට ඔන්න පුළුවන් මෙතන bearish candle එක close එකට entry එකක් ගන්න stop loss එක pip 30ක් විතර තියලා ඔයාලට RR එකකට 4ක් හෝ 5ක් වෙනකන් entry එක hold කරන්න පුළුවන් හරි ඔය තියෙන regular bearish එතකොට regular bullish විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් ඔන්න price action එක මේ විදිහට low point හදාගෙන පහළට sell වෙනවා හරි එතකොට මෙතන මොනවාද ඔයාලට බලන්න පුළුවන් ඔන්න එක ළඟ තුන් පාරක් touch වෙලා තියෙනවා එතකොට බලන්න ඕන ඔයා divergence එකක් තියෙනවාද කියලා එතකොට divergence එක මේක හැදෙන්න ඕනේ RSI momentum indicator එකේ මෙන්න මේ විදිහට හරි එතකොට ඔයාලට පේනවා price action එක සහ divergence එක අපි බලන්නේ කොහොමද කියලා RSI momentum indicator එකෙන් තින්නොත් එතකොට මෙතන bullish candle එක close එකකින් ඔයාට buy එකක් ගන්න පුළුවන් මෙන්න මේක තමයි කියන්නේ එතකොට මේක hidden divergence විදිහට අපිට ගන්න නැහැ එතකොට sell එකක් ගන්න නම් මේ විදිහට market එක up එකක් යන්න ඕනේ price action එකේ high point හදාගෙන RSI momentum indicator එකේ sell එකක් එන්න ඕනේ එතකොට divergence එකට අපි සමහර වෙලාවල් වලදී බලනවා දෙපාරක් ටච් වෙලා යනවා. එතකොට ඒවත් pip 200 300 profit වෙන්න යනවා. හැබැයි loss වෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක ඔයාට තව සරල වෙන්න, තව ඇඩ්වාන්ස් වෙන්න තමයි මේ setup එක කියලා දෙන්නේ. එතකොට මේ දෙක විතරයි අපි market එකේ entry ගන්න බලන්නේ. හරි. ඒ කියන්නේ regular divergence එකක් bullish විදිහට නැත්නම් regular divergence එකක් bearish විදිහට. එතකොට මේකෙදී අපි hidden divergence කියා කරන්නේ නැහැ. එතකොට ඔයාට market එක මේ විදිහටත් මුව වෙන්න පුළුවන්නේ අපි හිතමු දැන් මේක මේ විදිහටම අරගෙන ඔයාලට පුළුවන් මාකට් එක හිතන්න මෙහෙම හරි දැන් අපි කලින් කතා කරේ අප් එකක් එතකොට ඕකම මේ විදිහට මුව වුණා හරි මේ විදිහට මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක හැදුවොත් ඩයිවර්ජන්ස් එකක් නැතිනම් මෙතන එන්ට්‍රි එකක් ගන්න යන්න එපා ඒක රිස්ක් එකක් තියෙනවා loss වෙන්න යම් කිසි සම්භාවිතාවයක් තියෙනවා හැබැයි හැම එකම loss වෙන්නේ නැහැ profit එකක් ගන්න පුළුවන් ඒ උනාට මම මේ කියලා දෙන setup එකෙන් ඔයා loss වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. එතකොට ඔයා focus කරන්න ඕනේ sell එකක් ගන්නවා නම් මේ විදිහේ setup එකක්. එතකොට sell එකට අදාළව ඔයා regular bearish divergence එක ගැන idea එකක් ගන්න. buy එකට අදාළව regular bullish divergence එකේ මේ idea එක ගන්න. එතකොට ඔන්න ඔය setup එකත් එක්ක අපි බලමු දැන් market එකේ back එකට ගිහිල්ලා අපි කතා කළ විදිහට අපි කියන විදිහට market එක move වෙලා තියෙනවද කියලා. හරි. ඔන්න ඔයාලට පේනවා මෙතන මුලින්ම price action එක සැලකිය යුතු sell setup එකක් පෙන්නලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ market එක මෙතන තුන් පාරක් ඔන්න touch කරලා තියෙනවා. ඊට සාපේක්ෂව RSI momentum indicator එක ඔයාලට පේනවා පැහැදිලි up එකක්. එතකොට මේකෙදි අපි RSI එකයි 21 එකයි cross වෙනකන් ඉන්න ඕනේ නැහැ over sold එකේදී. එතකොට මේ setup එකේදී ඔයාලට divergence එක තියෙනවා නම් bullish candle එක close එකට entry ගන්න පුළුවන්. එතකොට මේකේ TP ඔයාලට hold කරන් ඉන්න පුළුවන්. RSI එකයි 21 එකයි දෙකම ආය ඕවර්බෝට් වෙලා ඩයිවර්ජන්ස් එකක් හැදෙනකම් අපිට ආය ඩයිවර්ජන්ස් එකක් දීලා තින්නේ මෙන්න මෙතන. හරි රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් මෙතන දීලා තිනවා ප්‍රයිස් ඇක්ෂන් එකේ අප් එකක් ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ සෙල් සෙටප් එකක් තිනවා ඒකෙත් ලොකු ප්‍රොෆිට් එකක් බුක් කරගන්න මාකට් එක සෙල් වෙලා තිනවා. හරි. එතකොට ඒ වගේම තව උදාහරණ ගත්තොත් ඔයාලට පේනවා මෙතන මාකට් එකේ පැහැදිලිව ප්‍රයිස් ඇක්ෂන් එකේ අප් එකක් තිනවා ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ පැහැදිලිව sell එකක් තියෙනවා. එතන bearish candle එකේ close එකට entry ගත්තාම ඔයාලට පේනවා 1993 ඉඳන් price එක 1985ට 84ට drop වෙලා තියෙනවා. pip 80ක් 90ක් වගේ profit වෙන්න આવ setup එකක්. හරි. එතකොට දැන් මෙන්න මෙතන divergence එකක් තියෙනවද කියලා බැලුවොත් ඔයාලට පේන දෙයක් තමයි market එකේ මේ තියෙන setup එකත් එක්ක අපිට මේ තුන් පාරක් touch කරපු divergence එකක් නැහැ. හැබැයි මෙතන ඔයාලට මතක ඇති අපි මේ තැන් වලින් buy entry ගත්තා. ඒ වුණාට රිස්ක් එකක් තියෙනවා. හරි. එතකොට මේ වගේ කන්ෆර්ම් ඩයිවර්ජන්ස් එකක් නැති වුණත් එන්ට්‍රි ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් අර මම කියපු විදිහට හිඩන් ඩයිවර්ජන්ස් එකකට වුණත් ඔයාලට මේ විදිහට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හැබැයි පේනවා රිස්ක් එකක් තියෙනවා. මෙතන ප්‍රොෆිට් කරාට ඔයා බෑක් ටෙස්ටිං කරද්දී ඔයාලට චෙක් වෙයි මේක loss වෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. හරි. එතකොට ඒකත් එක්ක මාකට් එකේ ඔන්න මූව් වෙලා තියෙනවා. අපි බලමු තව උදාහරණ කීපයක් මේ විදිහටම. ඔයාට පේනවා මෙතන හැදිලා තියෙන ට්‍රේඩින් සෙටප් එක. හරි මෙතනත් ඔයාට පේනවා පැහැදිලිව ප්‍රයිස් ඇක්ෂන් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ
ඔයාට පේනවා පැහැදිලි අප් එකක් හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට මේ bullish candle එකේ close එකට entry එක ගන්න පුළුවන්. ඒකත් බලන්න 1957 ඉඳන් market එක up වෙලා තිනවා 1985ට. එතකොට pip 300ක් hit වෙන වගේ ලොකු profit එකක් book කර ගන්න පුළුවන් chance එකක්. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේකේ entry miss වෙන තැන් මම ඔයාලට පෙන්නන්න. දැන් මෙතන මේ sell එක ගැන බැලුවොත් ඔයාලට පේනවා මේකේ අපි අර කතා කරන විදිහ divergence එකක් තියෙනවා. හරි. මෙහෙම ගත්තොත් divergence එකක් තියෙනවා. RSI එකයි 21 එකයි overbought එකේදි cross වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි අර කතා කරපු අපේ පළවෙනි setup එකේ method එක. මේක තුන් පාරක් touch වෙන්න divergence එක හැදිලා නැහැ. හැබැයි මාකට් එකේ සැලකිය යුතු profit එකකට ඇවිල්ලා තියෙනවා. ඒ උනාට බලන්න මාකට් එක ආය entry level එකටම ඇවිල්ලා තමයි මාකට් එක move වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් මගහරව ගන්න පුළුවන් මම මේ අද කියලා දුන්නු setup එකේ. හරි. එතකොට ඒකත් එක්ක වාට මෙතන පේනවා. දැන් මෙතනදී මාකට් එකේ divergence එක වාට පැහැදිලිව පේනවා. line chart එක දැම්මත් මේ high එකයි මේ high එකයි මේ high එකයි තමයි ගන්න පුළුවන්. ඊට සාපේක්ෂව price action එකේ up එකක්. එතකොට මෙතනින් වාට බලන්න පුළුවන් RSI momentum indicator එකේ drop එකක් තියෙනවා. එතකොට මෙතන divergence එකක් තියෙනවා regular bearish. ඉතින් ඔන්න bearish candle එකේ close එකට entry අරන් තියෙනවා. ඒකත් වාට බලන්න පුළුවන්. 1973 ඉඳන් price එක drop වෙලා තියෙනවා 1956ට ආසන්න වශයෙන්. pip 150කට වැඩිය profit. ඉතින් මේක තමයි trading setup එක. ඉතින් බොහොම සරලයි. ඔයාලට පේනවා පැහැදිලිව entry ගන්න පුළුවන්. හැබැයි entry අඩුයි. එතකොට මේ වගේ entry එකක් මේ වගේ confirmation එක set වුණාම ඔයාලට ලොකු lot size එකකින් entry එකක් place කරගන්න පුළුවන්. දැන් මෙතන බලන්නකෝ price action එකේ පැහැදිලිව up එකක්. ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ පැහැදිලිව sell එකක්. ඒ වගේම RSI එකේ 21 එකයි දෙකම overbought එකේදී cross වෙනවා. ඉතින් ඔය confirmation එක බලන්න 1964 ඉඳන් market එක drop වෙලා තිනවා 1933ට. හරි 64 ඉඳන් 33ට කියන්නේ pip 310ක් වගේ profit වෙන්න ඇවිල්ලා තිනවා. ඒ sell එක ඒ විදිහටම යන අතරේ අපිට තව high point එතන හදලා තිනවා. බලන්න මේ විදිහටම price action එකේ up එකක් RSI momentum indicator එකේ sell එකක් විදිහට divergence එකක් bearish candle එකේ close එකට entry ගත්තා. ඒකත් බලන්න ලොකු profit එකක්. ඉතින් මෙන්න මේ විදිහට entry ගන්න විදිහක් තමයි මම ඕගොල්ලන්ට මේ කියලා දුන්නේ. ඉතින් මම හිතනවා overall idea එකක් ගන්න ඇති කියලා. මෙන්න මේ picture එක ඔළුවේ තියාගන්න. divergence එකක් විදිහට regular bullish හරි bearish හරි මේ විදිහට හැදුනොත් මේක මම හොයාගත්ත දෙයක් නෙමෙයි. මේක ඕනතරම් ඕගොල්ලන්ට YouTube එකේ divergence ගැන බැලුවොත් ගොඩක් අය divergence විදිහට recommend කරන්නේ මේ high point දෙකක් නෙවෙයි තුනක්. හරි. එයාලා කියන්නේ low point එකක් හරි high point හරි එක ළඟ දෙහිකට වඩා තුනක්ම ටච් වෙනකන් ඉඳලා එන්ට්‍රි එක ගන්න එක හොඳයි. ඒකේ profitability එක වැඩි කියන එක. එතකොට ඕගොල්ලන්ට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේක ෂෙයා කරේ. අයිඩියා එකක් ගන්න. එතකොට divergence එක මෙහෙම බලනවායි කියලා අර දෙකක් හැදෙන ඒවට එන්ට්‍රි නොගෙන ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒවටත් එන්ට්‍රි ගන්න. ඒ දෙකක් හැදෙන එකට එන්ට්‍රි ගන්න confirmation එකක් විදිහට තව ඔයා try කරන්න 21 එකයි RSI එකයි cross වෙන එක. එතකොට ඔයාට මේ third touch එක නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව entry එක ගන්න පුළුවන්. හරි මම හිතනවා overall idea එකක් ගන්න ඇති කියලා. ඉතින් පරිස්සමින් trade කරන් යන්න. අපි මේ වගේම තව අලුත් video ඕගොල්ලන්ට ඉස්සරහට share කරන්න. ඒකත් එක්ක සඳුදා ඉඳන් එන සතියේ අර අපි back testing video එකක් දැම්මා. follow up එකක් එක්ක market එක කොයි විදිහටද move වෙලා තියෙන්නේ කියලා ගැන idea එකක් ගන්න. ඒ තැන්වලදී තමන් බොහොම පරිස්සමින් trade කරන් යන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව overall හොඳ profit එකකට යන්න පුළුවන්. පුළුවන් නම් try කරන්න signal වලටම trade නොකර තමන් තනියම analyze කරලා entry ගන්න. මොකද මට ඕනේ එහෙම team එකක් හදන්න. එහෙනම් පරිස්සමින් trade කරයි යන්න සියලු දෙනාටම ජය වේවා.